හිතවත් චෞර්දේනි, අද අලුත්ම විදියේ මාතෘකාවක් අද අපි කතා කරන්න යන්නේ යුද න්‍යාය ඇසුරින් කාර්ය බවුල පුද්ගලයන් සඳහා. දැන් ඔබ මම වගේ කාර්ය බවුල පුද්ගලයන් සඳහා සැඟවී සිට පහර දීමේ මූලධර්ම, එහෙම නැත්නම් ඇම්බුෂ් කිරීමේ මූලධර්ම ගැන කතා කරන්නේ. අතිශය රසවත් විශයක් සෞදීනි. හැබැයි ඒක කලින් පුංචි ඔගලන්ට දෙනවා මම පුංචි චැලෙන්ජ් එකක්. හරි, දැන් අපේ මේ අපේ මාතෘකාවේ අපි මේ මිනිස්සුන්ට හිංසාව පිටු දකින්නවා නේ කියන අද අලුත්ම විදිහේ ප්ලොට් එක. දැන් මේක තමයි ප්ලොට් එක. දැන් 2008 වසරේ මුළු ලෝකෙම ආක්‍රමණය කරා හිතන්න AI රොබෝවරු පිටසාර ටර්මිනේටර් සිනාරියෝ එකක් ඇවිල්ලා තියෙනවා. හරි, දැන් මිනිස්සු මේ රොබෝවරු මේ මුළු මානව සංහතියම විනාශ කරගෙන 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 යනවා. දැන් ඉතින් මොකද මිනිස්සු ටිකක් එකතු වෙලා මේකට විරුද්ධව සටන් කරනවා. ඔබ ඒ සටන් කරන කට්ටියගේ එක්කෙනෙක් කියලා හිතන්නකෝ. දැන් ඔබට එනවා ඔත්තුවක්, ඔබේ කලාපයේ මේ රොබෝවරු පිරිසක් ඒගොල්ලන්ගේ එක කඳවුරකින්න තවත් කඳවුරකට යනවා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන බඩු ආහාරදී යුදෝපකරණ ඉන්ධන ඕවා ටික අරගෙන. දැන් ඔබට දෙනවා රාජකාරියක් ඔබගේ රෙසිස්ටන්ස් මූලස්ථානෙන් මේ අය ගමන් කරන මේ කොන්වෝයියකට පාරයක් එල්ල කරන්න කියලා විනාශ කරන රොබෝවරුනේ. ඒක ඉදාකොට ප්‍රශ්නයක් නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. හරි, දැන් මෙන්න මේ තමයි ඔබට ලබා දෙන සම්පත්. ඔබට ලබා දෙනවා ඔබත් ඇතුළු 8 දිනකගේ කණ්ඩායම. හරි, ඒ වගේම ඔබට ලබා දෙනවා බිම්බෝම්බ ක්ලස්ටර්ස් 3ක්. බිම්බෝම්බ බිම්බෝම්බා කරා යන්න බෑ, මොකද පුපුරනවා. හරි, ඊට පස්සේ ඔබට ලබා දෙනවා ක්ලේමෝ කියන විශේෂම පැති බෝම්බ 3ක්. හරි, ක්ලේමෝ කියලා කියන්නේ එක පැත්තකට මේ ඉෆෙක්ට් එක තියෙන බෝම්බ විශේෂයක්. පොඩ්ඩක් කතා කරන්න ඉස්සරහරි. ඊට පස්සේ ඔබට ආටිලරි ආටර් කියන්නේ කාණදුවක්කු පහාර පහක් ඔබට ලබා දෙන, ඕවා තමයි ඔබට ලබා දෙන සම්පත්. දැන් මෙන්න මේ තියෙන්නේ ඔබේ AI ගමන් කරන මාර්ගය. දැන් ඔබට තියෙන චැලෙන්ජ් එක මේකයි. ඒක තමයි මම දැන් ග්‍රිඩ්ස් දාලා තියෙනවා. මේ ග්‍රිඩ් කොටු කොටු දාලා තියෙනවා. මේ ඔබට ලැබිලා තියෙන විවිධාකාර සම්පත් ඔබ ස්ථානගත කරන්නේ කුමන ස්ථානවලද කියලා මට ඔබ කියන්න. මම මේක පහසුවට ඔබට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒක කොපි කරලා පේස්ට් කරලා මේ ග්‍රිඩ් වල ලියන්න හොත්තට කල්පනා කරලා. හරි, දැන් ඔබ AI රොබෝලට පහර දුන්නොත් ඒගොල්ලොත් නිකන් ඉන්නේ නැහැ නේ. ඒගොල්ලොත් පහර දෙනවා. හරි, ඉෆෙක්ටිව්ලිම මේ පහර දීම සිදු කිරීම සඳහා ඒගොල්ලන් කණ්ඩායමත් වැඩි. ඔබේ කණ්ඩායම 8 දෙනයි ඉන්නේ. ඔබ කොහොමද මේ අයට ඉෆෙක්ටිව්ලිම පහර එල්ල කරන්නේ, කොහොමද කල්පනා කරලා මේ වැඩේ කරන්නේ කියන එක. මේ සම්පත් ඔබ සෙබළු 8 දෙනා කොහෙද යොදන්නේ, බිම්බෝම්බ කොහෙද එලන්නේ, ක්ලේමෝර් පහර ඒ බෝම්බ කොහෙද එලන්නේ, වගේම ආටලරි කො මොන ග්‍රිඩ්ස් වලටද ආටලරි ගන්න කියලා පෑදී කළ දෙන්න ආසාවදී. මොකද මේක ක්‍රිටිකල් සී තින්කින් සඳහා මේක අතිශය වැදගත්. සෞර්ධිනේ යුද කලාව කියන එක යුද්ධයෙන්, ඒ කියන්නේ මිලිටරි මේ සර්කල් වල ඇරෙන්න ගොඩාක් කතා වෙන දෙයක්. දැන් හොඳම එක තමයි ඔගොල්ලෝ දන්නවා ආට් ඔෆ් වෝ, යුද්ධයේ කලාව කියලා සංස්ෘ කියලා හිටියා ජෙනරාල් කෙනෙක් චීන. එයා තමයි යුද්ධයේ කලාව ද ආට් ඔෆ් වෝ ලිව්වේ. ඒක ඒ පොත ඒ විග්‍රහවේ ඒ මූලධර්ම විග්‍රහ වෙන්නේ සෞර්ධේරි වැඩිපුරම යුද්ධයේදී නෙමෙයි, මේ බිස්නස් වලදී. එහෙම නැත්නම් විවිධාකාර මේ ව්‍යාපාරික ඒ සංකල්ප සමග සටහ කතා කරන්නේ. විශේෂයෙන්ම ඔය විවිධාකාර යුද න්‍යායන් මූලධර්ම බෞල වශයෙන් කතා වෙනවා. ඒකට වෙනස් වූ සාමාන්‍ය සාම්ප්‍රදායික සර්කල් වලින් ඔබට ගිහිල්ලා අද එනයි. මොකද මේ බලන්න මට ඕනේ මේක පෙන්වන්න, මේ යුද සංකල්ප වල කොච්චර මිනිස්සු ඉස්සරහට හිතනවද අන්න ඒ මූලධර්ම ඔබට අඳුන්වා දෙන්න තමයි අද සැඟවී සිට වාර දීවේ මූලධර්ම ගැන කතා කරන්න උත්සාහ කරන්නේ. සෞර්ධේනේ, ඔය යුද්ධය කියන එක එකිනෙකා මරා ගන්න මිනිහාගේ තියෙන ඌමනාව තරම් මිනිහාගේ තාක්ෂණික දියුණුව ඉදිරියට යවපු දෙයක් නැහැ. හරි, ඔය දෙවන ලෝක යුද්ධේ පටන් ගන්නකොට පෝලන්තය ආක්‍රමණය කරනකොට ජර්මන් කාර්යෝ පෝලන්තේ තිබුණේ මේ මවුන්ටඩ් කැවලරි, කියන්නේ මේ අස්සය පිටේ තමයි ඒගොල්ලෝ යුද්ධ කරේ. නමුත් මේ යුද්ධ ඉවර වෙන්න ලඟ වෙනකොට ඇලයිඩ් ෆෝසස් වලට පරමාණු බෝම්බය පවා තිබුණා. මේ පුංචි කාලයක් ඇතුළත කොච්චර වේගෙන් තාක්ෂණය දියුණු වුණාද මේක කරන්න බලව. යුද්ධය තරම් වේගෙන් තාක්ෂණික මේ සොයා ගැනීම වෙන කිසිම ආකාරයකින් දකින්න නැහැ. ක්‍රිටිකල් තින්කින් කොහොමද මේක වෙන්නේ, කාරණා හතරක් පහක් ඉස්සරහට ගිහිල්ලා හිතන ආකාරය සෞර්ධිනේ, මේක අපිට වැදගත්. යුද්ධේ අපිට මිනිස්සු මරණ එක නම් කිසිම වැදගත්කමක් නැහැ සෞර්ධිනේ. එනයින් අද මේක රසවත් ටොපික් එකක් කියලා හිතනවා. මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරේ. සෞර්ධිනේ, මම නිතරම හිතනවා අපේ ජනගහනය තුළින් අපිට 100%ක් මේ සංකල්ප මත ගොඩනගන්න පුළුවන් නම්
අපිට අවුරුදු 2060 වගේවත් එනකොට අපිට ඉහළ තලකට යආගන්න පුළුවන් කියලා. ඉතින් සමහරලාට ඒ 100%න් ඒ ජනගහණය ඇතුලේ එක්කෙනෙක්ව දෙන්නෙක් මේ වීඩියෝ එක බලනවා. ඉතින් අන්න ඒ අයට තමයි මේ වීඩියෝ එක මම ඩෙඩිකේට් කරන්නේ. සමෘද්ධියේ නම් කාර්ය බහුල පුද්ගලයන් සඳහා සංගවී සිට පහර දීමේ මූලධර්ම ගැන අපි කතා කරන්න යන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔබ රසවිඳීවි කියලා. දැන් සෞර්ධේනි අපි දන්නවා යුද්ධේ ක්‍රියාත්මක වෙන්නේ යුද භූමිය තුළ. හැබැයි ඒ ක්‍රියාත්මක වෙන යුද්ධය ඒකේ විවිධ වර්ෂන්ස් වලින් ඇත්තටම ඒ යුද්ධයට සහභාගී වෙන පිල් දෙකේ ජෙනරාල්වරුන්ගේ හිස ඇතුලේ කීප වතාවක්ම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඇත්තටම යුද්ධය ගත්තාම බොහෝ සෙයින් උපාය මාර්ග ස්ට්‍රැටජි කියන එක ගොඩාක් පාවිච්චි කරන්න ඕනේ. උපාය මාර්ග කොහොමද යමක් කොයි විදියට වෙන්න පුළුවන්ද, එලෙස සිදු වුණොත් මම මොකද්ද කරන්නේ, ඒක ඊට කලින් හිතලා ඒකට අවශ්‍ය කරන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත්. ඉතින් මේ යුද උපක්‍රම තුළ නිතර නිතර මේ වගේ ස්ට්‍රැටජික් තින්කින් උපාය මාර්ගික මේ පරිකල්පනය කියන එක නිතරම හම්බෙනවා. ඉතින් බොහෝ සෙයින් මේ යුද න්‍යාය කියන එක ඉතින් ගොඩාක් අයගේ විශේෂයෙන්ම මේ පිළිබඳ උනන්දු වෙන ස්ට්‍රැටජිකලි දෙයක් දකින්නේ කොහොමද, ඒ වගේම විශේෂම ඇකඩමික්ස් ලාගේ ගොඩාක් උනන්දුවට හේතු වෙච්ච දෙයක්. ඉතින් එලෙසම මමත් බොහොම ආසයි මේ යුද ක්‍රම සහ යුද උපක්‍රම, ඒ වගේම ඉතිහාසයේ මේ යුද්ධයේ කෙලෙසද ක්‍රියාත්මක වුණේ විවිධ අවස්ථාවල ඒ විවිධ ජෙනරාල් වලුන් කොහොමද ඒව භාවිතා කරේ කියන කාරණා ඉගෙන ගන්න ඉතාම රසවත් සවුදෙන් මම ඉදිරියට අරන් එන්නම්. ඉතින් මේ දැන් යුද්ධය ගත්තාම ප්‍රධාන කොටස් තුනක් ඒ මූලික උපාය මාර්ගික වශයෙන් දකින්න පුළුවන්. මුලින්ම තියෙනවා යුද්ධයක් තුළ අපි කියනවා මිලිටරි මැනුවර්ස් කියලා. ඒ කියන්නේ භූමි උපක්‍රම. කොහොමද අපි ගාව තියෙන යම්කිසි සම්පත් ප්‍රමාණයක් අපි භූමිය තුර හසුරවන්නේ. මැනුවර්ස් කියලා කියන්නේ ඒක හැසිරවීම කියන අදහස. බටපිරිස් කොහොමද හසුරවන්නේ කොයි විදිහට? කෙලින්ම මූණට මූණ ගානකට වඩා තියෙනවා පැති ප්‍රහාරය. එහෙම නැත්නම් අපි කියනවා ෆ්ලෑන්කින් මැනුවර් කියලා එකක්. පැති ප්‍රහාරය. ඒකෙන් වඩා සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා ෆ්‍රන්ටල් ඇටැක්. ඊට පස්සේ එන්සර්කල්මන්ට්. ඊට පස්සේ පින්ස මූවමන්ට්, ඊට පස්සේ විඩ්‍රෝවල්, පසුබැසීමේ කල, ඔය වගේ විවිධ අපි දෙන භූමි උපක්‍රම කියලා දෙනවා. ඒක තමයි මූලික මට්ටමේ බටපිරිය සහ සම්පත් හැසිරවීමේ ක්‍රම. ඒක මතක තියාගන්න. එතකොට අපි කියනවා මිලිටරි මැනුවර්ස් කියන්නේ මූලික මට්ටම. ඔය මිලිටරි මැනුවර්ස් එකක් හෝ කීපයක් විවිධ ආකාරවලට භාවිතා කරමින් ක්‍රියාත්මක වෙනකොට යම්කිසි නිශ්චිත අරමුණක් සඳහා අපි කියනවා මිලිටරි ඔබ්ජෙක්ටිව් එකක් ෆුල්ෆිල් කර ගැනීමට අපි අන්න ඒ වගේ අවස්ථාවකට කියනවා ඒකට මිලිටරි ටැක්ටික් එකක් තියෙනවා කියලා. ඒක ටැක්ටික් එකක් කියලා කියන්නේ මැනුවර්ස් කීපයක් ඒ වෙලාවේ භාවිතා වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තාම දැන් අද අපි කතා කරන්න යන ඇම්බුෂ් කියන එක සැඟවී සිට පහර දීම කියන්නේ අන්න ඒ වගේ මැනුවර්ස් කීපයක් භාවිතා වෙන්න පුළුවන් අවස්ථාව. ඊට පස්සේ අපි තියෙනවා ඉන්ෆිල්ට්‍රේෂන්. ඒ කියන්නේ මේ සතුරු භූමියට ඇතුල් වෙලා විවිධ ආකාරයකට කඩාකප්පල්කාරී ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ රේඩ් එකක් කිරීම. සතුරු භූමියට පහර දෙනවා. ඇසල්ට් කිරීම. ඔය වගේ විවිධ ආකාර ඔන්න දෙවනි ආකාරයේ තියෙනවා. දැන් මේ ටැක්ටික්ස් රාශියක් එකතු වෙලා යුද භූමිය ඇතුළත විවිධාකාර ටැක්ටික් විවිධ අවස්ථාවල ක්‍රියාත්මක කරන අපි කියනවා මිලිටරි ස්ට්‍රැටජි කියලා. ඒ කියන්නේ යුද්ධ උපාය මාර්ගය කියලා එකක් ගොඩනගන්න පුළුවන්. ඒක තමයි ඉහළම මට්ටමේ තියෙන්නේ. හරි, ඉතින් සමහරලාට දැන් හිතන්න අපි ගත්තොත් සීජ් වෝෆෙයා. ඉතින් ඉස්සර ඔය මේ අපි කියන්නේ මධ්‍යතන යුගයේ තිබුණා කියන බලකොටුවක් තියෙනවා. බලකොටුවට පහර දෙනවා. ඒ කියන්නේ අපේ දැන් අපි දන්නවා මේ රාජසිංහ රත්නමා මොකද කරේ, කොළඹ කොටුවට පහර දුන්නා සීජ් එකක් මෙහෙව්වා. අන්න ඒ වගේ. හරි, ඒක සීජ් වෝෆෙයා. ඊට පස්සේ ජර්මන් කාර්යය මොකද කරේ දෙවන ලෝක යුද්ධ කාර්යය බ්ලිට්ස්ක්‍රීග් කියලා. ඒ කියන්නේ ලයිට්නින් ඇටැක්. වේගෙන් ඒගොල්ලෝ ගාව තියෙන විවිධ ආම අපි කියන්නේ මේ සන්නද්ධ රථ භාවිතා කරලා වේගෙන් සතුරු භූමිය හරහා ගමන් කරමින් විවිධ ආකාර ඔබ්ජෙක්ටිව් ෆුල්. ඒක බ්ලිට්ස්ක්‍රීග්. ඊට පස්සේ ඔය අපි කියනවා ගරිල්ලා වෝෆෙයා කියලා. විවිධ අපි කියනවා ඇසිමෙට්‍රික් වෝෆෙයා. ඒ කියන්නේ අසමමිතික යුද්ධයේ එක්තරා ස්වරූපයක්. කියන්නේ ලොකු බට කණ්ඩායමක් ලොකු සම්පත්තියන හමුදාවකට එලෙස නැති පුංචි හමුදාවක් පහර දෙනවා. ඉතින් ඒක අපි කරන්නේ මේ ගරිල්ලා වෝෆෙයා. ඊට පස්සේ ඇට්‍රිෂන් වෝෆෙයා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ එක මූණට මූණ පහර දෙන්නේ පොඩ 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 මේ හැරස් කරනවා. අනිත් ප්‍රබල හමුදාවට මොකක් හරි වැඩක් කරගන්න ගියාම දහව ගොඩාක් සැරයක් හිතන්න ඕනේ පුංචි පොඩ 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 ඒගොල්ලන්ගේ බටපිරිස් හානි වෙනවා. දැන් ගත්තාම තලිබාන් යුද්ධ ගත්තා, වියට්නාම් යුද්ධ ගත්තා, ඇමරිකන් කාර්යයට පසුබසින්න උනානේ.
අවසාන සේරම දාල යන්න වුණ යුද්ධ පරාද වුණ. නමුත් ඒ හමුදාට වඩා ඉතාම කුඩා මේ සම්පත් අතින් තියෙන හමුදා තමයි ඒ මේ ඇමරිකාව පරාජය කරේ. ඉතින් ඇට්‍රිෂන් වෝෆෙයිද මේ වගේ ඉතාම ලස්සනයි සෞදේනි. කොහොමද මේ ස්ට්‍රැටජී එකක් අරගෙන ස්ට්‍රැටජීක ටැක්ටික්ස් වලට බෙදෙන්නේ, ඊට පස්සේ ටැක්ටික්ස් අරගෙන යුද්ධ භූමිය තුළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන. එතකොට ස්ට්‍රැටජීක හදනවා ජෙනරාල්වරු. ඊට පස්සේ ඒ බලගණ එහෙම නැත්නම් බලගණ මට්ටමින් සේනාංක මට්ටමින් ඒ ටැක්ටික්ස් ක්‍රියාත්මක කරනවා. ඊට වඩා පල්ලෙහානිල තියෙන තත්ත්වයන් ඊට පස්සේ ඒ ලබා දෙන මිෂන් ක්‍රියාත්මක කිරීම සඳහා මිලිටරි මැනුවල්ස් පාවිච්චි කරනවා. ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ මේ ඇම්බුෂ් එහෙම නැත්නම් සැඟවීසිට පහර දීම කියලා කියන යුද මූලධර්ම. ඔය සැඟවීසිට පහර දීම කියන එක ශ්‍රී ලාංකික අපිට නම් ඉතිහාසයේ බැලුවාම හොඳට අපේ ඉතිහාසයේ භාවිතා කරලා තියෙන එකක්. හරි, ගොඩාක් වෙලාවට ලංකාවේ මිනිස්සුන්ට ඉතිහාසයේ යුද්ධ කරන්න උනේ අපිට වඩා මේ මිලිටරි අතින් යුද්ධ සම්පත් අතින් වැඩි හමුදාවන් එක්කනේ. ඉතිහාසයේ ගත්තා, ඊට පස්සේ විශේෂයෙන්ම යුරෝපීය ආක්‍රමණ ගත්තා. ඒ ස්වභාවය එහෙමයි. දැන් ඒක නිසා දිගින් දිගටම මේ සැඟවීසිට පහර දීම කියන යුද උපක්‍රමය බහුලව භාවිතා කරලා තියෙන බව පේනවා. ගොඩාක් රසවත්ද මේවා. හොඳට ඩීටේල් සහිතව තියෙන්නේ ওই නුවර යුගයේ සිද්ධ වෙන විශේෂම පෘතුගීසි මේ යුද්ධ වලින් පස්සේ. දැන් ඔයගොල්ලෝ දන්නවා පෙඩ්‍රෝ ලෝපෙස් සූසා මේ රසවත් එකක් ආ. මේ බලන්න මේ යුද්ධ උපක්‍රමයේ මාද මේ ඇම්බුෂ් කියන එව නැත්නම් සැඟවීසිට පහර දීම කියන යුද්ධ උපක්‍රමයේ භාවිතා කරලා පෘතුගීසි කාර්යම මේ නුවර ආක්‍රමණය කරාන් පස්සේ සම්පූර්ණ මේ මුළු බලවත් හමුදාම පිටිපසට ඇදලා සමූහ ඝාතනයට මට්ටමට පත් කරා. මම කියන එක කොච්චර ප්‍රබලද කියලා. මේක අසමමිතික යුද්ධයේ ස්වභාවය. ඔය දන්නවා පෙඩ්‍රෝ ලෝපෙස් සූසා කියලා මෙයා මේ පෘතුගීසි මේ නිලධාරියා මේ එයා මොකද කරේ, ඔය මේ නුවර බලන කපොල්ලට පහර දෙනවා දෝන කතිරිනාත් කැටුව. එයා බැලුවේ නුවර අල්ලගන්න. හරි, දෝන කතිරිනාත් අරගෙන මේක පහර දුන්නා, බලනට පහර දුන්නා, බලන පහර දීලා බලන මේ ඇල්ලුවා. ගොඩාක් හානි සිද්ධ වුණා දෙපැත්තටම. මෙයා නුවර ඊට පස්සේ මොකද කරේ, බලනින් පස්සේ ඇතුළට ආවන් පස්සේ මුළු නුවරම ලොකු සටනක් නැතුව මෙයා නුවර මේ මුළු රාජධානියම අල්ල ගත්තා. මෙයාගේ ඉතින් ලේසි නෑ. මෙයාගේ හිටිය සාමාන්‍යයෙන් 20,000ක් විතර සෙනඟ. ආ, ඒ කියන්නේ පෘතුගීසිකාරයෝ හිටියා. ඊට පස්සේ ලස්කිරිං හමුදාව කියලා අහලා තියෙනවනේ ලංකාවේ මිනිස්සු පෘතුගීසීන්ට සල්ලි වලට උදව් කරා. ඊට පස්සේ ඉන්දියාවෙන් ගෙනාපු මිනිස්සු අලි ඇත්තු ඕව අරගෙන තමයි මෙයා යුද්ධට ගියේ. කොහොම හරි අල්ල ගත්තා. මේ පළවෙනි විමල් ධර්ම සූරියදත්තමා තමයි මේ දවස්වල මේ නුවර හිටියේ. ටක් ගහලා මොකද කරේ, විමල් ධර්ම සූරියදත්තමා අල්ලුව බලන වැටුණාන් පස්සේ ඉක්මනට ඌවට පැනගත්තා. ඊට පස්සේ මේ ඔන්න ඊට පස්සේ තමයි මේ ඇම්බුෂ් කියන මෙන්න මේ මිලිටරි ස්ට්‍රැටජි එක, කියන්නේ මේ ඇට්‍රිෂන් වෝෆෙයා කියලා මිලිටරි ස්ට්‍රැටජි එක විමල් ධර්ම සූරිය පළවෙනි විමල් ධර්ම සූරියදත්තමා භාවිතා කරන්න යෙදුනේ. මොකද කරේ, ඌවට ගියා. ඊට පස්සේ මේ පෙඩ්‍රෝ රූපේස සූසා මොකද කරේ, මෙයා උත්සාහ කරා ඌවට ගිහිල්ලා රජාව පරාජය කරන්න. එතකොට ඒ එන පහාරය හරහා දිගින් දිගට ඇම්බුෂ් කරලා සෑහෙන ප්‍රමාණයක් මරලා දැම්මා. ඊට පස්සේ මොකද කරේ විමල් ධර්ම සූරියදත්තමා කරපු දෙයක් තමයි සේනාව මේ කැන්ඩි අයා ආක්‍රමණය කරන්න කියන්නේ. එයා මොකද කරේ, අර මේ නුවරට අරගෙන එන්න සේරම සප්ලයි රූට්ස්, ඒ කියන්නේ විවිධ දේවල් අරගෙන එන්න එපා. බටපිරිස් අරන් එන්න ඕනේ, කෑම වර්ග අරන්. ඊට පස්සේ නුවර මිනිස්සුත් කෑම විකුණන එක නවත්තුවා පෘතුගීසි හමුදාවට. හරි, ඊට පස්සේ මොකද කෑම සේරම අරන් එන්න ඕනේ, සම්පත් හැමදේම බටපිරිස්. මෙයා මොකද කරේ, විමල් ධර්ම සූරියදත්තමා මේ එන පාරවල් වල අරගෙන එන අය ඇම්බුෂ් කරන්න පටන් ගත්තා. සැඟවීසිට පහර දෙනවා. එතකොට මේකේ එන දේවල් ගින්න ගන්න බෑ. හරි, අන්තිමට මොකද උනේ, මේ සේනාව හොඳටම හෙම්බත් වුණා. ඊට පස්සේ විමල් ධර්ම සූරියදත්තමා පුංචි කුමන්ත්‍රණයක් කරලා දැන් මේ ලස්කිරිං හමුදාව, ඒ කියන්නේ සිංහල උදව් කරපු අය ඉන්නවනේ පෘතුගීසින්ට, මේ ලස්කිරිං හමුදාවේ ජයවිර බණ්ඩාර කියලා එක්කෙනෙක් හිටියා. එයාවත් පෘතුගීසෙට හොර පාවා දෙනවා වගේ කියලා එයාව පෘතුගීසිකාරය මැරෙව්වා. මැරුවම ලස්කිරිං හමුදාවත් පෘතුගීසිට තියෙන මේ පක්ෂපාතිත්වයෙන් නැති වුණා. නැති වෙලා දැන් මොකක්වත් කරගන්න බෑ. මොකද ඉතින් පෙඩ්‍රෝ ලෝපෙස් සූසා හිටුවා, දැන් මේක නුවර තියාගන්න බෑ. කොයි වෙලාවරි විමල් ධර්ම සූරියදත්තමා ගැහුවොත් අපිට කරගන්න දෙයක් නෑ කියලා පසුබයින්න ගත්තා බලනට. අන්න සෞරදේනි පාවිච්චි කරා මේ විමල් ධර්ම සූරියදත්තමා පාවිච්චි කරා මේ ඇම්බුෂ් කියන මූල ධර්මයේ දිගින් දිගට ඉතාම ඉහළමත්.
මේගොල්ලෝ මොකද කරේ, මේ පසුබයන ගමනේදී හල්ලොලුව කියලා මේ මේ පුංචි ගමක් තියෙනවා, අදටත් තියෙනවා. මේ නගරයට ගිහිල්ලා මේක නගරේ මේ මේ ගමට ගිහිල්ලා මිනිස්සුන්ව මරලා ඒගොල්ලන්ගේ දේවල් කොල්ල කාගෙන, දැන් කෑම බීමත් නැහැනේ, ඒ කොල්ල කාගෙන අරගෙන ආවා. මේ අරගෙන එන මාර්ගයේ මොකද කරේ, සම්පූර්ණ ඇම්බුෂ් කරා. ඇම්බුෂ් කරනවා කියන්නේ දැන් මේ වගේ බොහොම මේ ට්‍රෙචරස් මාර්ගයක් නෙදීන නුවර. හරි, දැන් අරගොල්ලෝ මේ හලාබහානි කරලා ගෙවල් ගිනිබත් කරලා එනකොට නුවර බටේ මොකද කරේ, සම්පූර්ණ අරගොල්ලෝ එන මාර්ගයේ කට් ඔෆ් කරලා සම්පූර්ණ ඒ බට පිරිස ඇවිල්ලා සමූහ ඝාතනය කරා. එනකොට මොකද වෙන්නේ, සැඟවිසිට පහර දෙනවා. මෙන්න මේ මාර්ගය කියලා දෙන්න මූලධර්ම භාවිතා කරලා. ඊළඟ මොකක්වත් කරගන්න බෑ. අන්තිමට පෙඩ්‍රෝ ලෝපෙස් සූසා දෝන කතිරිනවත් අරගෙන පසුබහින්න පටන් ගත්තා. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඊට පස්සේ මොකද සිද්ධුනේ. දන්තුරේ සටන. කොටස් තුනකට සම්පූර්ණ පෙඩ්‍රෝ ලෝපෙස් සූසාගේ මේ බට පිරිස් කොටස් තුනකට වෙන් කළා. තුන විවිධ ස්ථානවලදී ඇම්බුෂ් කර 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 සම්පූර්ණයෙන්ම සමූහ ඝාතනය කරා. ඔය කිව්වා කියන්නේ කීයද, හයක්ද කොහෙදලු ඉතුරු වුණා කියන්නේ. ඉතුරු සේරම මේ පස් මේව කරා. පෙඩ්‍රෝ ලෝපෙස් සූසාත් අල්ලගත්තා. දෝන කතිරිනත් අල්ලගත්තා. බලන්න ඇට්‍රිෂන් මෝපය. ඒ කියන්නේ ප්‍රබල බලයක් තියෙන පෘතුගීසි, ප්‍රබල හැකියාවක් තියෙන තාක්ෂණය අතින් ඉහළ පෘතුගීසි හමුදාව මේ ඇට්‍රිෂන් මෝපය යටතේ ඇම්බුෂ් කියන වෝ ටැක්ටික් එක පාවිච්චි කළා. විමල ධර්මසූරිය රත්තුමා මේ දිනපු හැටි. ඔය වගේම තමයි අපේ රාජසිංහ රත්තුමාගේ මුල්ලේරියා අපේ ගෙවල් වලට ළඟයි. මුල්ලේරියාවේ සිද්ධ වුණු සටන ඉතින් හරි රසවත් ඒවා. මේ කොහොමද බටපිරිස් එහෙට මෙහෙට ගෙනිච්චේ, පසු බැස්සේ කොහොමද, ඉදිරියට ගත්තේ කොහොමද, ෆ්ලෑන්කරේ කොහොමද, පුදුම ලස්සනයි ඉතින් මේවා. ඒවා ඉතින් පසුව කතා කරමු සහෝදරනේ. ඉතින් මේ මේ එන උගලන්ට පේනවාද මේ ඇම්බුෂ් කියන මූලධර්මය කොච්චර වටනවාද කියලා. ඉතින් මෑත කාලයේ ගත්තත් සහෝදරනේ, දැන් මේ අපේ ලංකාවේ සිද්ධ වෙන්න මේ ත්‍රස්තවාදී ගැටලුවලදී මේ ඇම්බුෂ් කියන මූලධර්මය ඉතාම ඉෆෙක්ටිව් විදිහට, විශේෂයෙන්ම විශේෂ බලකාය, කියන්නේ ඔය කමාන්ඩෝ සහ විශේෂ බලකාය සොල්දාදුවන් භාවිතා කරලා තියෙන බව අසන්න ලැබුණා, කියවන්න ලැබුණා. ඉතින් සමහර අය දවස් ගාණක්, දවස් හයක් හතක් සතියක් විතර එළියට ගිහිල්ලා සතුරු භූමිය ඇතුළටම ගිහිල්ලා ඒගොල්ලෝ ගමන් කරන, සතුරන් ගමන් කරන ප්‍රදේශ ඇවිල්ලා පාවිච්චි කරලා මේ අද අපි කියලා දෙන උපක්‍රම භාවිතා කරලා ඒ සතුරු භූමිය ඇම්බුෂ් කරලා නැවත. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම ඔය පොත්තේම කියුවා මේවා ගැන කියලා තියෙන ගොඩාක් වෙලාවට මේ ඇම්බුෂ් කියන ස්ට්‍රැටජි එක භාවිතා කරලා තියෙන බව පේනවා. දැන් ඉතින් ඔය ගරිල්ලා මෝෆියා වල විතරක් නෙමෙයි, සාමාන්‍ය සාම්ප්‍රදායික බටපිරිස් ගත්තත් හමුදා ගත්තත් ඇම්බුෂ් කියන දේ සාමාන්‍ය උපක්‍රමයක් බවට පත් වෙලා, ඒ කියන්නේ කඳවුරු ආරක්ෂාව සඳහා පවත් මේ ඇම්බුෂ් කියන උපක්‍රමය භාවිතා කරනවා. ඒ කියන්නේ කඳවුරක ඉස්සරහට ගිහිල්ලා සමහර ටීම්, පුංචි ටීම් ඉස්සරහට ගිහිල්ලා සතුරුන් එන්න පුළුවන් කියලා අඳුනාගත්ත හෝ එහෙම නැත්නම් එල්ල විභෝයක් තියෙන ප්‍රදේශවල ඇම්බුෂ් දාගෙන බලාගෙන ඉන්නවා. ඇම්බුෂ් එකක් ක්‍රියාත්මක කිරීම ඉතාම රසවත් ක්‍රමවේදයක් සෞර්ධිනේ, සිතීම ආකාර ස්ට්‍රැටජික ආකාරයෙන් මෙලෙස මේ භාවිතා කරන. ඉතින් අපි කිය දැන් යමු ඇම්බුෂ් එක. දැන් මම අර කලින් පෙන්නම මැප් එක අනුව ඇම්බුෂ් එකක් කොහොමද ලේ අවුට් කරන්නේ, ඒක ක්‍රියාත්මක කරන්නේ කියන දේ බලන්න. සෞර්ධිනේ ඔය ඇම්බුෂ් එකක් කියලා කියන්නේ මේ තනිත් එකපාර සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේක තුල කාරණා ගණනාවක් ඉතා නිවැරදිව සිද්ධ වුණොත් තමයි හරියටම ඇම්බුෂ් එකක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙන්නේ. දැන් හිතන්නකෝ මේ ශක්තියෙන් තමුන්ට වඩා හැකි බලයෙන් තමුන්ට වඩා වැඩි පිරිසකට එකපාර පහර දෙනවා. එතකොට ඒක හරියට සිද්ධ වුණ නැත්නම් තමුන්ගේම ජීවිතේ මේ පිදුව වගේ වැඩක් තමයි ඒක. ඉතින් ඒක නිසා හරියටම ඇම්බුෂ් එකක් ලේ කරන්න ඕනේ. ඉතින් මේක ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ, මම කිව්වා මේක ඇවිල්ලා ටැක්ටික් එකක්. ඉතින් මේ ටැක්ටික් එක ඇතුලේ කාරණා ගණනාවක්, ඒ කියන්නේ මැනුවස් ගණනාවක් සිද්ධ වෙන්න ඕනේ. පළවෙනි එක තමයි මේක ඉන්ෆිල්ට්‍රේට් වෙලා කරන්න ඕනේ. මේක ඇතුළට ගිහිල්ලා පළවෙනිම දේ තමයි අපි කියන රෙකනසන්ස්. ඒ කියන්නේ රීකෝන් කියලා කියන්නේ අරියට කොහෙද මේ බටපිරිස් මේ සතුරු ගමන් කරන්න කියන එක ඇම්බුෂ් එක ලේ කරන්න කලින් හොඳට ඔබ්සර්ව් කරන්න ඕනේ කාරණාව. ඉතින් මේ දැන් අන්නේ එකද එක්කෝ එක ඔත්තුවක් විදියට එන්න ඕනේ, එහෙම නැත්නම් ඒ බටපිරිස ඇතුළට ගිහිල්ලා ඉන්ෆිල්ට්‍රේට් කරලා සතුරු භූමිය ඇතුලේ හොයා බලන්න ඕනේ කොයි ස්ථානවලින්ද යන්නේ කියලා. ඉතින් මේ රෙකනසන්ස් කරලා තෝරගන්න එකකට අපි කියනවා හරියටම මේ ඇම්බුෂ් එක ක්‍රියාත්මක කරන ස්ථානය.
මෙතන තමයි සැඟවී සිට පාර්ථීම කරන්නේ කියන තැන තෝරගන්න එක තමයි පළවෙනිම ස්ටෙප් එක මේ රකනසන්ස් මිෂන් එකේ ස්ටෙප් එක. සමාලන වෙන ටීම් එකක් වෙන්න පුළුවන් කරන්න. ඇම්බුෂ් එක ලේ කරන එහෙම නැත්නම් ස්ප්‍රින් කරන ටීම් එක නෙමෙයි වෙන ටීම් එකක් වෙන්න පුළුවන් ඒක කරන්න. ඉතින් මේකට අපි කියනවා කිල් සෝන් එක කියලා. කිල් සෝන් එක තමයි මේ ඇම්බුෂ් කියන ප්‍රහාරය මේ බලපවත්වල ඉදිරියට ක්‍රියාත්මක කරන ඒ බලය ඇම්බුෂ් එකේ බලය ක්‍රියාත්මක කරන්නේ ඒ කිල් සෝන් එක ඇතුලේ. ඒ කිල් සෝන් එක ඇතුලේ එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ ඇතුලේ තියෙන යම්කිසි සතුරු මේ සම්පතක් තියෙනවනේ ඒ විනාශ කිරීම තමයි ඇම්බුෂ් එකේ තියෙන ප්‍රධානම අරමුණ. ඇම්බුෂ් ලේ කරන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. දැන් කන්වෙන්ෂනල් ඇම්බුෂ් කියලා වර්ගයක් තියෙනවා. ඒක ගැන තමයි අපි කතා කරන්නේ. තව ගොඩක්ම පසු කාලින ප්‍රසිද්ධ වෙච්ච එකක් තියෙනවා මේ එල් ටයිප් ඇම්බුෂ් කියන එක. ඒක වෙනත් එකක්. ඔය වී ටයිප් ඇම්බුෂ් කියලා තියෙනවා. විවිධ ආකාර තියෙනවා. මම ඒක පල්ලෙහා ඔයගලන්ට වැඩිදුර කියීම සම්බන්ධව මම දාලා තියෙනවා. මේවා හරි වැදගත් ඉන්ට්‍රෙස්ටිං. මේවා කියවල බලන්න. දැන් අද මම කියලා කියන්නේ සාම්ප්‍රදායික ඇම්බුෂ් එකක් ක්‍රියාත්මක කරන ෆිල් සෝන් එකක් ක්‍රියාත්මක වෙන ආකාරය. දැන් කිල් සෝන් එක අඳුරගන්න හරි වැදගත්. ඒක තමයි කිල් සෝන් එක එකේදී හොඳට මේ එන සතුරාව හොඳට එක්ස්පෝස් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඇම්බුෂ් එක ක්‍රියාත්මක වුණාම සතුරා එන්න මෙහෙ පැනලා දුවලා මේ තැන් තැන් වල හැංගුණොත් එහෙම ඒත වැඩක් නැහැනේ. ඒත එහෙමට යාට එහෙට මෙහෙට මූව් වෙලා හැංගෙන්න තියෙන අවස්ථාව අඩු වෙන්න ඕනේ. ඒ වගේම යම් කිසි විදිහකට අපිට මේ දැන් මේක ඇම්බුෂ් එක කරායින් පස්සේ ඉක්මනට විඩ්‍රෝ එහෙම නැත්නම් පසුබයින්න ඕනේනේ. නැත්නම් එතන යුද්ධ කර කර හිටියොත් එහෙම ඒ වැඩේ හරියන්නේ නැහැ. ආ ඒක කතා කරමු. ඒක මේ අපි මේක රිට්‍රීට් කිරීම සඳහා එක පසුබැසීම සඳහා සුදුසු ආවරණයක් තියෙන ස්ථානයක් තියෙන්න ඕනේ. ඉතින් දැන් අපේ ග්‍රිඩ් එක දිහා බලන්න. දැන් හොඳට බලන්න අපේ මැප් එක දිහා. දැන් මෙතන කොයිද කිල් සෝන් එක තියෙන්නේ? උගලන්ට පේනවා මේ පාරෙන් පල්ලෙහා පැත්ත හොඳට මේ කෙනට ආවරණයක් ගන්න පුළුවන්. ඒ වගේම පාරෙන් උඩ පැත්ත ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ ගල්පර වලින් මේ සම්බන්ධ වෙලා තියෙන හින්දා කෙනෙක්ට පසුබහින්න විදියකුත් නැහැ. එහෙනම් මෙන්න මේ වගේ ස්ථානයක් හොඳට හිල් සෝන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ දෙපැත්තෙන් මේ පාර නිකන් විවෘතව තියෙන හින්දා ඕන කෙනෙක්ට එන බටයන් කවුද එන්නේ සතුරා එන්නේ කවුද කියලා හොඳට අඳුරගන්න පුළුවන්. ඉතින් මේක හොඳ ස්ථානය. එහෙනම් හිල් සෝන් එක මේ විදිහට මේක තමයි පළවෙනිම කාරණාව. කිල් සෝන් එක හරියට ලේ අවුට් කරගන්න ඕනේ. හැබැයි මේකයි වැඩි. දැන් මේ කිල් සෝන් එක කියන්නේ මේ 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 ස්ථානයේ තියෙන මේ මේ කිල් සෝන් එකට ප්‍රහාරය එල්ල කිරීම සඳහා දැන් අපි බටපිරිස් දාන්න ඕනේ. දැන් එහෙම කියලා මොකද කරන්නේ? අපි සේරම බටපිරිස් ටික සේරම කිල් සෝන් එක ඉස්සරහා දැම්මොත් මොකද වෙන්නේ? ඇවිල්ලා සම්පූර්ණම දැන් හිතන්නකෝ ස්ප්‍රින්ග් වුණා කියලා මේ ඇම්බුෂ් එක ඔන්න ක්‍රියාත්මක කරා. එතන මේක මේ කිල් සෝන් එක ඉස්සරහා දාලා තමයි සීරම අය ප්‍රහාර එල්ල කරන්නේ. එතකොට මොකද වෙන්නේ? නිකං හරි මොකක් හරි සිද්ධ වෙලා ওই දෙපැත්තෙන් තව ආධාරක බටපිරිසක් ආවොත් එහෙම නැත්නම් දෙපැත්තේ තියෙන මොකක් හරි කඳවුරකින් හරි එහෙම නැත්නම් බංකරයකින් හරි මූලස්ථානයකින් හරි අපි කියන්නේ රීඉන්ෆෝස්මන්ට්ස් ආවොත් එහෙම මොකද වෙන්නේ? මේ ඇම්බුෂ් එකේ ඉන්න අයව ඒ අර කිල් සෝන් එක ඉස්සරහා ඉන්න අයව ටග් ගාලා කොටු කරලා ෆ්ලෑන් කරන්න පුළුවන්. පැති පහරයක් එල්ල කරන්න පුළුවන්. ඉතින් මේක භයානක අවස්ථාවක්. ඉතින් ඒක නිසා මොකද කරන්නේ? සීරම අයව මෙතන දාන්නේ නැහැ. තේරෙනවනේ මේ සම්පත් යොදවන්න හැටි. මේ කිල් සෝන් එක ඉස්සරහා හැමෝම දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් සුදුසු පරිදි මේ ෆ්ලෑන් ප්‍රොටෙක්ෂන් සඳහා, ඒ කියන්නේ පැති ආරක්ෂාව සඳහා බටපිරිස් යොදන්න ඕනේ. මේක බාන්න කොච්චර කල්පනා කරන්න තියෙනවද? ඒ කියන්නේ දැන් ඔන්න ඇම්බුෂ් එක කරා. ඇම්බුෂ් එක කරලා සිද්ධ වෙන මොකක් හරි බලපෑමක් නිසා මේක පොඩ්ඩක් හරි වැරදුනොත් හරි රීඉන්ෆෝස්මන්ට් ආවොත් හරි ඒකට සුදුසු වෙන පරිදි ඒ බටපිරිස් දෙපැත්තට දාලා තියීම අත්‍යවශ්‍යයි. ඒ වගේ මේ බටපිරිස් වල තියෙන තව වාක්‍යයක් තමයි ඉතින් ඈත ඉඳලා එනකොට තව කවුරු සතුරු කණ්ඩායම සංඥාවක් දෙන්න පුළුවන් මැද කිල් සෝන් එකේ ඉන්න අයට. නැත්තම් අර කිල් සෝන් එකට ආපු ගාමනේ පේන්නේ. එතකොට සමාල්ලාට වෙලාව අදි වෙන්න පුළුවන් හරියටම මේක මේ කිල් සෝන් එක ක්‍රියාත්මක කිරීම කිල් සෝන් එකේ මේ ඇක්ටිවිටි එක ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ පැති ආරක්ෂාව දාන්නත් ඕනේ. දැන් ඒ වගේම බලන්න තව කල්පනා කරන්න ඕනේ. එතන මේ 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 කිල් සෝන් එක ක්‍රියාත්මක වීම සඳහා ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ මේක ඇවිල්ලා සර්ප්‍රයිස් ඇටැක් එකක් විදියට. ඒ කියන්නේ එකපාර සිද්ධ කරන ඇටැක් එකක්. මේක පේන්න ඉඳලා කරන දෙයක් නෙමෙයි. සැඟවිශිෂ්ට පාර දීමනේ. එතන මොකද කරන්නේ? ලොකු
මේ ෆයර් පවර් එකක්. අපි කියන ලොකු ප්‍රහාරයක්, ලොකු මේ පුපුරන රව්වේ සහිතව ලොකු බලවත් ප්‍රහාරයකින් තමයි කැමැතිස්සම ඇම්බුෂ් එක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ සඳහා බෞල වශයෙන් දැන් නූතන කාලයේදී භාවිතා කරන දෙයක් තමයි අපි කියනවා මේ ක්ලේමෝර් කියන අවිය. ක්ලේමෝ කියන බෝම්බයක්, මේක පැති බෝම්බයක්. මේ ක්ලේමෝ වල තියෙන සුවිශේෂත්වය තමයි ක්ලේමෝ බෝම්බ එක එහි තියෙන ඉෆෙක්ට් එක තියෙන එක දිශාවකට. ඒ කියන්නේ ක්ලේමෝ බෝම්බේ පිටිපස්සක ඉඳලා කෙනෙක්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්ලේමෝ බෝම්බේ. හැබැයි ක්ලේමෝ බෝම්බේ පිපුරුවයි කියලා පිටිපස්ස ඉන්න කෙනාට හානියක් සිද්ධ වෙන ප්‍රමාණය තියෙන හැකියාව බොහොම අඩුයි. මේ පැති ප්‍රහාර මේක බහුල වශයෙන් මේ ක්ලේමෝ කියන බෝම්බය භාවිත කරලා විශේෂයෙන්ම අපේ මේ ලංකාවේ මේ මෑත කාලේ සිද්ධ වෙච්ච කන්ෆ්ලික්ට් එකේ වුණත් බහුල වශයෙන් මේ ක්ලේමෝ කියන ප්‍රහාරය මේ ඇම්බුෂ් සඳහා පාවිච්චි කරලා තියෙනවා. ඉස්සර කාලයේ ඔය මේ අපේ යුද්ධ අපේ මේ පෘතුගීසි යුද්ධ වගේ කරනකොට ගොඩක් වෙලාවට එක්කෝ බලප කියන්නේ ඔය ගිනිගල් කියලා තියලා තිබිලා තියෙන අවියක්. ඒකෙන් සිද්ධ කරන මූලික බලවත් ප්‍රහාරයක්. එම නැත්නම් ගලක් මහ විශාල ගලක් එකපාර අතහැරලා. එන්න ඒ වගේ ලොකු හානිදායක දෙයක් තමයි පළවෙනිටම ඇම්බුෂ් එක පටන් ගන්න. ඉතින් මේ ඇම්බුෂ් එක පටන් ගන්න ඔන්න අපි ක්ලේමෝ එක. එතකොට ටග් ගන්න මොකද වෙන්නේ? ඒ කිල් සෝන් එකට සතුරා ආපු ගමන් ක්ලේමෝ අවිය ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරාම ලොකු පිපිරීමක් සමගම ගොඩාක් කිල් සෝන් එක ඇතුලේ තියෙන අයට හානි සිද්ධ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ඇම්බුෂ් එකේ ඉන්න අය මොකද වෙන්නේ? කිල් සෝන් එක දිහා බලාගෙන ඉන්න අය ඒ එතනට ඇටෑක් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තව යම්කිසි හානියක් සිදු කරගන්නේ හානිය අඩු ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙන ස්ථානයක් දැක්කොත් එතනට ප්‍රහාරයක් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් හැබැයි මේකයි වැඩේ. ඔය හැමදේම ලෝකේ අපි ඉතර විදිහට වෙන්නේ නැහෙනි. හිතන්නේ ඇම්බුෂ් එක හරහා ගමන් කරේ හොඳට සන්නද්ධ වෙච්ච රථයක් කියලා. එතකොට ක්ලේමෝ එකක් මේ පහරයක් දුන්නා කියලා ඇතුළේ ඉන්න බටපිරිස වලට හානියක් නොවෙන්න පුළුවන්. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර ඇම්බුෂ් එක ස්ප්‍රින්ග් වුණාට මේ ගොඩක් අයට හානියක් නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? අර ඇම්බුෂ් කරන අයට ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙන්න පුළුවන්. එතන ඒක සඳහා මම කොච්චර කල්පනා කරන්න ඕන කියලා. ඒක සඳහා මොකද කරන්නේ? සාමාන්‍යයෙන් අර ඒ ඇම්බුෂ් කරන කට්ටියත් ඒ වගේම ඇම්බුෂ් එකට ලක්වෙච්ච අයත් අතර යම්කිසි බාධකයක් තියෙනකොට ගොඩක් වෙලාවට මේ සඳහා මයින්ස් එහෙම නැත්නම් බිම්බෝම් ක්ලස්ටර්ස් විදියට ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම නැත්නම් ට්‍රිප් ෆයර්ස් එහෙම නැත්නම් ඔය අපි කියන්නේ බූබි ට්‍රැප්ස් කියලා විවිධ ආකාරයේ සඳහන් කරලා තියෙනවා. එතකොට කෙනෙක් මේ ඇම්බුෂ් කරන එක දිහාවට ඇසල්ට් කරගෙන ආවොත් ඒක පොඩ්ඩක් ඒක අඩු කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම දැන් හිතන්න ඇම්බුෂ් එකක් කරායින් පස්සේ කට්ටිය විඩ්‍රෝ වුණා කියලා. විඩ්‍රෝ වුණත් මොකද වෙන්නේ? කවුරු හරි ඕක පස්සෙන් අභාගෙන යන්න එනවනේ. එතකොට අර බිම්බෝම්බ වගේ තිබ්බාම ඒ ගමන අඩාල වෙනවා. ඉතින් ඒ වගේ සිද්ධිපත් කිරීමේ හැකියාවක් තියෙනවා පේනවා නේද? දැන් ඔන්න ඕක තමයි වෙන ඇම්බුෂ් එක ස්ප්‍රින්ග් වුණා. ඊට පස්සේ ඒක ගැන ඊට පස්සේ මේ ෆයර් ෆයිට් එකක් යන්න පුළුවන් සමහරලාට. ඒ ෆයර් ෆයිට් එකෙන් පස්සේ සමහරලාට මොකද වෙන්නේ? අපි ඊළඟට කරන ඇක්ෂන් එක තමයි විඩ්‍රෝ කියන එක. මේ ඇම්බුෂ් එක ඇවිල්ලා දිගටම යුද්ධ කරන එකක් නෙමෙයි. සතුරු භූමිය ඇතුළට ගිහිල්ලා සිද්ධ කරන මේ සර්ප්‍රයිස් ඇටෑක් එකක් නෙමෙයි. ඒතකොට එතනින්දන් පැය ගණන් යුද්ධ කරන්න කවුරුත් ඉන්නේ නැහැ. ඒක සිදු වුණු ගමන් ඇම්බුෂ් එක සිදු වුණු ගමන් පසුබැහිම තමයි අරමුණ තියෙන්නේ. එතන මොකද කරන්නේ? ඒ සුදුසු විදියකට ඒක නායකයා කලින් සඳහන් කරලා විදියට එක්කෝ ඇම්බුෂ් ටීම් එක එහෙම නැත්නම් ෆයර් ඉෆෙක්ට් එක දෙන ටීම් එක සහ පැති ආරක්ෂා ටීම් මොකද වෙන්නේ? එකපාරම මේක විඩ්‍රෝ වෙනවා. හැබැයි හිතන්න ඔය විඩ්‍රෝ වෙන්න ගියාම සේරම ලොකු බර මේ ලොකු බැක්පැක් දාගෙන ලොකු දැන් මේ සාමාන්‍ය මේක සතුරු භූමියට ඇතුළට ගිහිල්ලා ඉන්ෆිල්ට්‍රේට් කරලා කරන එකක්නේ. ඒතකොට කෑම වර්ග පතුරන් ඔය හැමදේම උස්සගෙන යන්න ඕනේ. ඔය බෑග් සේරම දාගෙන ගිහිල්ලා මේ නැවත විඩ්‍රෝ වෙන්න වුණොත් එමේ මොකද වෙන්නේ? ඒ විඩ්‍රෝ වෙන වේගය අඩාල වෙන්න පුළුවන්. බලන්න කොච්චර කල්පනා කරනවද කියලා. ඒක නිසා මොකද කරන්නේ? සාමාන්‍යයෙන් ඇම්බුෂ් කරන්න කලින් ඒ ඇම්බුෂ් එකට යන ටීම් එක මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ තියෙන ගොඩාක් බර සහිත දේවල් ඒගොල්ලෝ පිටිපැස්ස තියලා හාබර් කරලා එතන එක්කෙනෙක් නවත්තනවා. ඒගොල්ලෝ පිටිපැස්ස තියලා ඒකසේ ආරක්ෂාව සඳහා කෙනෙක් රඳවනවා. එතකොට මොකද වෙන්නේ? ඇම්බුෂ් එක කරනවා, ටග් ගාලා රිට්‍රීව් වෙනවා අර හාබර් එකට. එතනින් තමයි බැක්පැක් එක සාමාන්‍ය කිලෝමීටර් දෙකක් විතර තියෙන්න පුළුවන්. එතකොට එතනින් අරගෙන ඊට පස්සේ තමයි මේක පිටිපැස්සට එන්නේ. දැන් ඕක දැන් සාමාන්‍යයෙන් ඇම්බුෂ් එකක් කරපු ගමන් එතනට මොකද වෙන්නේ? නිකන් ඉන්නේ නැහනේ. සතුරු සේනාව මොකද කරන්නේ? ටග් ගාලා එතන රීන්ෆෝස්මන්ට් එවනවා. ඊට පස්සේ ට්‍රැකින් ටීම් එකක් එවනවා. ඉතින් මේක නිසා
එතන ඒ අය පසුබයින්න ලූ බඳින්න පුළුවන්. ඒක නිසා මොකද කරන්නේ, සාමාන්‍යයෙන් ආටලරියෙම නැත්තම් ඒ කියන්නේ විවිධ අවස්ථා වෙනස් වෙන්න පුළුවන්. සමහර ආටලරියෙම නැත්තම් මෝටාර් ප්‍රහාරයක් ඒ ස්ථානයට ග්‍රිඩ් එක දීලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ, අර කවුරු හරි ලූ බැඳගෙන එනවනම් මොකද වෙන්නේ, අර ආටලරියෙම නැත්තම් කාලතෝක පාරයක් ඊපදේශයට දෙනකොට ඉතින් කාලතෝක්කු ගානකොට මිනිස්සුන්ට මේ ලූ බඳින තිය අවුල උස්සන්න බෑනේ. එතකොට ඒක ඩවුන් වෙලා ඉන්නවා. එතකොට ටක් ගාලා අර ටීම් එකට මේ පසුබැහිමේ හැකියාව තියෙනද පේනවනේ කොච්චර මේ කාරණා හිතලා තියෙන්න ඕනද මේක මේ කරන්න. හැබැයි ඉතින් ඕක ඇම්බුෂ් එක ක්‍රියාත්මක කරන අයනේ. ඉතින් මේ ඇම්බුෂ් එකට ලක් වෙන අයත් මෝඩ නෑ. ඉතින් අපි ඊළඟට බලමු මේ කවුන්ටර් ඇම්බුෂ් මේ ක්‍රමවේද මොනවාද. එහෙම නැත්නම් ඇම්බුෂ් එකකට මේ ලක් නොවී ඉදිදීම සඳහා එම වගේ ඇම්බුෂ් එකක් වෙනකොට මොකක්ද මේ අනිත් බට පිරිස් කරන්න කියන එක, ඒකත් යුද න්‍යාය අසර එකත් හරිම ඉන්ට්‍රෙස්ටිං. සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි හොඳම කවුන්ට ඇම්බුෂ් ක්‍රමවේදය. ඒ කියන්නේ ඇම්බුෂ් එකකට මේ ප්‍රතිචාර දැක්වීමේ හොඳම ක්‍රමවේදය තමයි ඇම්බුෂ් එකට ලක් නොවී ඉන්න කියන එක. ඉතින් මේක නිසා මොකද කරන්නේ, විශේෂයෙන්ම ওই සප්ලයි රූට්ස් එහෙම නැත්නම් විවිධ මේ දේවල් අරගෙන යන පාරවල් වලට මේ පහර එල්ල වෙන්නේ. ඒතර ගොඩක් වෙලාවට මේ පාර දෙප විශේෂයෙන්ම ඇම්බුෂ් ලක් වෙන්න පුළුවන් ස්ථාන අඳුරගෙන ඒ ප්‍රදේශ දෙපැත්තේ ක්ලියර් කරනවා. ගොඩක් සාමාන්‍ය මීටර් 50ක් විතරම ක්ලියර් කරනවා. එතකොට අර අර බෝම්බ දාන්න හරි ඒ වුණ නැත්නම් පහාරය දෙන්න හරි මේ බටපිරිසකට ඇම්බුෂ් කරන අය ලඟ වෙන්න අමාරුයි. තේරුණා නේද? එතකොට මොකද වෙන්නේ, ඒකෙන් යම්කිසි ආරක්ෂාවක් ලැබෙන්න තියෙන එක ඉතාම බහුල වශයෙන් පාවිච්චි කරන ක්‍රමවේදයක්. ඒ වගේම දැන් මේක මේගොල්ලෝ දන්නවා මේක ඒගොල්ලොන්ගේ ගමන් බිමන් කවුරු හරි රිකනසන්ස් කරලා මොනිටර් කරනවා කියලා. එතකොට හැමදෙස්සෙම මේ ගමන් බිමන් නිශ්චිත වෙලාවල් වලට සිදු නොකර අහඹු වෙලාවල් වලට සිදු කරන ක්‍රමවේද බහුල වශයෙන් පාවිච්චි කරනවා. ඊළඟට තියෙන කවුන්ට ඇම්බුෂ් එකක් තමයි දැන් ප්‍රධාන රෝඩ් එක තියෙනවානේ. ප්‍රධාන රෝඩ් එකෙන් හොඳ වැදගත් කන්වෝයි එකක් යන්න කලින් මොකද කරන්නේ, ඒ පාරේ දෙපැත්තේ වටවිරසක් යවනවා. බලාගෙන මේ කවුරු හරි මේ ඇම්බුෂ් එකක් ලේ කරලා තියෙනවද, ඒක අඩිපාරක වගේ වෙන්න පුළුවන්. එහෙම දෙපැත්තෙන් යවනවා. ඒ කියන්නේ බටපිරිස් කීපයක් යවනවා. එතකොට අර ඇම්බුෂ් එක ලේ කරගෙන කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලන්ගේ උඩින් තමයි අරගොල්ලෝ යන්නේ. එතකොට මේ ඇම්බුෂ් එක අඳුරා ගැනීමේ තියෙන හැකියාව ලොකු ආකියාව තිනති. ඒ වගේ ක්‍රමවේද පැසිව් ක්‍රමවේද තියෙනවා. දැන් ඒ වගේම සාමාන්‍යයෙන් මේ දැන් මේ ඇම්බුෂ් වලට ලක්වීම දැන් මේක ලංකාව වුණත් බෞල වශයෙන් සිද්ධ වුණා. ත්‍රස්තවාදීන් විවිධ ආකාරවලට ඇම්බුෂ් කරන්න යෙදෙන ගත්තා. එතකොට මේ සඳහා කරන ක්‍රමවේදයක් තමයි මේ ඇම්බුෂ් විශේෂයෙන් මේ ක්ලේමෝ පහරය බෞල වශයෙන් පාවිච්චි කරන ක්ලේමෝ වලට අවුවෙන්නේ නැති වෙන විදියට ගොඩක් බඳ ඉහළට කරලා හදන රත එහෙම නැත්නම් ආමඩ් පර්සනල් මේ කැරියස්, ඒ කියන්නේ මේ මේසා ගෙනියන්න පුළුවන් බටපිරිස් ගෙනියන්න පුළුවන් සන්නාහසන්නද්ද රථ හදාගන්න මිනිස්සු පාවිච්චි කරන්න ඒද. ඒවා වීගෙන් යන්නේ සහ ඇම්බුෂ් එකකින් ඒවට හානි කරන්න බෑ. ඉතින් ওই වගේ ක්‍රමවේද පාවිච්චි කරනවා. ඒ වගේම දැන් මේක රිමෝට් කන්ට්‍රෝල් එකකින් නම් ක්ලේමෝර් එක වැඩ කරන්නේ. ජෑමර් එකක් යවනවා ඒකත් එක්කම. ඒතර ජෑම් කරනවා කියන්නේ අර සිග්නල් එක දැන් අර එබුවට සිග්නල් එක වැඩ කරන්නේ නැහැ. මොකද රේඩියෝ තරංගය ගිහිල්ලා මේ අර මේ ක්ලේමෝර් එකේ පත්තු වෙන්න විදියක් නැහැ, ජෑම් වෙලා තියෙනවා. ඉතින් ඒකත් ආරක්ෂාවට ওই විදියට ක්‍රමවේද යවනවා. ඒ වගේම විශේෂයෙන්ම ওই වගේ ආරක්ෂිත ප්‍රදේශවල, කියන්නේ බහුල අනතුරක් වෙන්න පුළුවන් ප්‍රදේශවල ළඟින් ළඟින් බටපිරිස් රඳවනවා. ඒ වගේම කොන්වෝයි එකක් යනකොටත් කොන්වෝයි එක ළඟින් ළඟින් එක ළඟින්ම යන්නේ නැහැ. එතකොට මොකද කිල් සෝන් එකට සේරම එකට අවු කරලා ගන්නවට වඩා දැන් ඈතින් ඈත යනකොට ප්‍රධාන ඉලක්කය ගත්තත් දෙපැත්තේ බටපිරිසක් ඉන්නවනේ. ඒගොල්ලන්ට පුළුවන් ආයේ මේ අසල් කරන්න. ඉතින් ඒ වගේ ක්‍රමවේද අනුගමනය කරනවා. ඉතින් ළඟින් ළඟින් බටපිරිස් යොදවනවා කියන එක, ආරක්ෂාව සඳහා කොන්වෝයි එකක් ඈතින් ගමන් කරනවා කියන ඒ වගේ ක්‍රමවේද සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමවේද. ඒ වගේම විශේෂයෙන්ම ඔය මේ අලුත් තාක්ෂණයත් එක්ක විශේෂයෙන්ම ඇමරිකානු සහ රෂියානු හමුදා ඔය ඔය තලෙයිබාන්වරු කියන්නේ හොඳටම ඇම්බුෂ් කරන කට්ටිය. ගොඩක් ඒගොල්ලෝ කරන සහ වියට්නාම මේ වියට්කොන්වරු ගොඩාක් ඇම්බුෂ් ක්‍රමවේද භාවිතා කළා. ඒක ඇසිමෙට්‍රික් වෝෆේ අසමමිතික යුද්ධයේ එක ස්වරූපයක්. ඉතින් මේක සඳහා මොකද කරේ, විශේෂයෙන්ම ඇමරිකානු සහ රුසියානු හමුදා ඒගොල්ලෝ භාවිතා කරනවා මුලින්ම රෝට් එකක් යන්න කලින් පහාරක මේ හෙලිකොප්ටර් යාන අර විශේෂයෙන්ම මේ තාපයට සංවේදී දර්ශන ලබා ගත හැකි අරගෙන මේගොල්ලෝ කවුරු හරි ඇංගිලා ඉන්නවද කියලා බලාගෙන යනවා රූට් එක දිහා. බලාගෙන ගිහිල්ලා එතන පොෂන් එක අරගෙන
ඒගොල්ලන් අර ඇම්බුෂ් එකක් ලේ කරලා ඉන්නවනම් ඒවා අඳුරගෙන ඒගොල්ලෝ ඇසල් කරන ස්වරූපයක් තියෙනවා. ඉතින් ওই වගේ ක්‍රමවේද බහුලව භාවිතා කරනවා. ඒ වගේම ගොඩාක්ම කරන දෙයක් තමයි ඇසල්ට් එකක් මේ ඇම්බුෂ් එකක් උණු ගමන් මොකද වෙන්නේ? ඒ ඇම්බුෂ් කරපු කණ්ඩායම නැවත පසුබෑම සඳහා තියෙන මාර්ග අඳුරගෙන ඒගොල්ලොත් දන්නවනේ භූමිය දැන් සතුරා කෙනෙක්ට පාර දුන්නා නම් තමුන්ගේ ප්‍රදේශයට ඇවිල්ලානේ පාර දෙන්නේ. ඒගොල්ලෝ හොඳට මේගොල්ලන් භූමිය දන්නවනේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? අර ඇම්බුෂ් කරපු ටීම් එක පිටිපස්සට ඒම සඳහා සිදු වෙන සියලුම මාර්ග කට් ඔෆ් කරනවා. ඒක කට් ඔෆ් කරනවා කියන්නේ ඒවට ඇම්බුෂ් දාලා තියෙනවා. එතකොට අර කණ්ඩායම නැවත ඒ රූට් එකකින් පල්ලෙහාට ආවොත් ඒගොල්ලන් ඇම්බුෂ් එකට ලක් වෙනවා. ඒ වගේ ක්‍රම වේදිතින් මේක තමයි වැඩේ. ආ එක්කෙනෙක් කරන දේ අනිත් කෙනාත් දන්නවා. ඒතේ ඒගොල්ලොත් ඒ සඳහා උපක්‍රම. ඉතින් මෙන්න මේ ක්‍රමවේදයේ නිර්භීත භාවය, උපක්‍රමශීලී භාවය, සාවිශීට වඩා විශේෂයෙන්ම ඒ සඳහා මිනිස්සුන්ගේ තියෙන කැපවීම, තමුන්ගේ ජීවිතය දීලානේ මෙතනට යන්නේ. ඉතින් ඒ කැපවීම මේ සියලු කාරණා මේ යුද උපක්‍රමවල දැනගැනීමේ දකින්න හැකියාව තියෙන සවදින තමයි රසවත් විශය. මේක කියවන්න අපි හානි කරන්න නෙමෙයි. නමුත් කොච්චර මේ සංකල්ප ලස්සනද මිනිස්සු ගොඩනගලා තියෙන හැටි පිළිබඳ යම්කිසි අගීමක් ලබා ගැනීම සඳහා. ඉතින් මම හිතනවා අද අපේ වැඩසටහන ඔබ රසවිඳින්න ඇති කියලා ඔබේ අදහසත් කියන්න. මේක ඔබ දැකලා තියෙනවද? කොහෙද මේ දැකලා තියෙන එක්ස්පීරියන්ස් කරලා කියවලා තියෙන්නේ කොහෙද? ඒවා බොහෝ දිනක් දහස් ගණනක් මේ වීඩියෝ එක බලනවා. ඒ අයගේ දැන ගැනීම සඳහා සටහන් කරලා තියෙනවා. අද වෙනස් මාතෘකාවක්. මම හිතනවා අද ඔබ රසවිඳින්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ එක අපි නැවත හමු වෙමු. ඉතින් එතකන් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමඟ සම්බන්ධ වුණාට.